ලොව වසඟ කළ සූර්ය කුණාටු. මේ දිනවල සූර්යා වටා රතු සහ කළ පැහැති වළල දිත්වයක් දැකීමට ඇතැම් අවස්ථාවල හැකියාව තිබෙනවා. එහෙත් එය ප්‍රබලව නොපෙනෙන්නේ සූර්යා දෙස ඍජුව බැලීමට නොහැකි නිසයි. සූර්ය කුණාටු ලෙස ඇතිවන මෙය ඔරෝරා ලෙස ඉංග්‍රීසි බසින් හඳුන්වයි. තාපය සහ ආලෝකයට අමතරව සූර්යා මගේ පෘථිවිය දෙසට යොමවන වෙනත් ශක්තීන් සහ කුඩා අංශ පොළව වටා පෙහෙළි චුම්බක වළල්ල මගින් පරාවර්තනය කළද ඇතැම් අවස්ථාවල සූර්යා වෙතින් වේගවත්ව විදෙන ප්‍රබල විද්‍යුත් ක්ෂේත්‍ර සහ වායුන්ට එම ආරක්ෂක වළල්ල විනිවිද පෘථිවිය කරා ළඟාවිය හැකි වන බවක් පෙනෙනවා. එය නිරන්තරව සිදුවන්නේ උත්තර සහ දක්ෂිණ ද්‍රැව ආසන්නයේ. උත්තර ද්‍රැවයේ දක්නා විට ඔරෝරා බුරලීස් ලෙසද, දක්ෂිණ ද්‍රැවයේ දක්නට ලැබෙන විට ඔරෝරා ඔස්ට්‍රීස් ලෙසද මෙය හැඳින්වෙනවා. එසේ පැමිණෙන කුඩා අංශු පෘථිවි වායුගෝලය සමග අන්තර් ක්‍රියා කිරීමෙන් වර්ණවත් ආලෝක කදම්බ දැකිය හැකි වනවා. ඔක්සිජන් මගින් කොළ සහ රතු වර්ණයෙන් යුතු ආලෝකය ලබා දෙන අතර නයිට්‍රජන් මගින් නිල් සහ දම් වර්ණයන් ලබා දෙනවා. මේ පෘථිවියට පමණක් සීමා වූ සංසිද්ධියක් නොව වායුගෝලයක් සහ චුම්බක ක්ෂේත්‍රයක් සහිත ඕනෑම ග්‍රහලෝකය සිදුවන්නකි. බොහෝ විට ගුරු ග්‍රහයාගේ සහ ශනි ග්‍රහයා මත මෙවැනි ඔරෝරාවක් දැකිය හැකි. ක්‍රිස්තු පූර්ව 30,000ක පමණ ඈත යුගයේ උතුරු ස්පාඤ්ඤයේ ගුහා චිත්‍රවල පවා දැකිය හැකි ඉතිහාසයක් සහිත මේ විසිතුරු සූර්ය කුණාටු වලට විවිධ සංස්කෘතික වල විවිධ අර්ථකථන සපයා තිබෙනවා. චීන ජනශ්‍රිතය අනුව දරුවෙකු නැතිව සොවින් සිටින කාන්තාවකට මේ ආලෝකය දැකීමත් සමග දරුවෙකු පිළසිඳගත් බවත් කියවෙනවා. ජපානයේ එය පිළිගන්නේ ස්වර්ගයෙන් ලැබෙන පණිවිඩයක් ලෙසයි. ඕස්ට්‍රේලියානු ආදිවාසීන්ගේ පිළිගැනීම වන්නේ භූතයන් විසින් මිනිසුන්ට ආමන්ත්‍රණය කිරීමට එවන ගිනිදළු විශේෂයක් ලෙසයි. කෙසේ වෙතත් මේ සූර්ය කුණාටු මගින් පෘථිවි චුම්බක ක්ෂේත්‍රයට හා වායුගෝලයට බලපෑමක් ඇති කරන බැවින් විශ්ව ශක්තියට සහ වාස්තුවේද්‍යාත්මක කටයුතු වලට යම් බලපෑමක් ඇති වුවද එයින් ලග්නවලට විශේෂ බලපෑමක් ඇති නොවන බව බොහෝ පරීක්ෂකයන්ගේ මතයයි.